සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම හැමදාම වගේ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. අද මම අරගෙන ඇවිත් තියෙනවා මගේ channel එකේ මම කරපු කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම අතරින් වැඩිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණු ක්‍රම 3. තවත් දෙයක් තමයි යාළුවනේ මේ වීඩියෝ එක යන අතරතුර මේ වයින් ප්‍රතිඵල ලබාගත්තු අයගේ කමෙන්ට්ස් ටිකක් මම දානවා. හැමදාම වගේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට මේ පළවෙනි ක්‍රමයේ සඳහා අවශ්‍ය වෙන කුරුඳු ඔයාට පුළුවන් මේ කුරුඳු ටික බ්ලෙන්ඩර් කරලා අරගෙන එන්න. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩර් කරගෙන ආව කුරුඳු ටික. ඔයාටත් පුළුවන් මේක බ්ලෙන්ඩර් කරලා බෝතලයකට උනත් දාලා තියාගන්න. ඉස්සෙල්ලාම කෝපයක් අරගෙන මේකට මම කුරුඳු කුඩු තේ හැන්දක් එකතු කරගෙන හොඳින් පැහුණු උණු වතුර එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට කූරු ගාගෙන මම මේක විනාඩි 5ක් විතර තැම්බෙන්න තියා ගන්නවා පීරිසියෙන් වහලා. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ මම දැන් මේක කෝපයකට පෙරා ගන්නවා. ඔයා මේක පානය කරන්න ඕන දවසක් ඉර දවසක් රාත්‍රී නිින්දට කලින්. එහෙනම් අපි යමු ඊළඟ ක්‍රමයට. දැන් අපි හදාගන්න හදන්නේ කරපිංචා පානය. මේකට අපිට අවශ්‍ය වෙනවා කරපිංචා ඒ වගේම වතුර අඬ කෝපයක්. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන බ්ලෙන්ඩර් කප් එකකට කරපිංච ටික දාගෙන වතුර අඬ කෝපයෙන් භාගයක් එකතු කරගන්නවා. ඉතුරු අඬ කෝපේ භාගය එහෙමම තියාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි කලින් ඉතුරු කරගත්තු වතුර අඬ කෝප භාගය. දැන් ඒකට බ්ලෙන්ඩර් කරගත්තු කරපිංච යුෂ ටික එකතු කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි පෙරාගත්තු කරපිංච යුෂ ටික. ඉතින් මේකට දැන් අපිට පුළුවන් ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඒ වගේම තමයි දෙහි බින්දු කිහිපයක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට මේක පානය කරන්න පුළුවන් දිනපතාම උදේ හිස් බඩට. අපි එහෙනම් බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඊළඟ ක්‍රමය තමයි කරපිංචා තේ එක. ඒකටත් අපිට අවශ්‍ය වෙනවා කරපිංචා ඒ වගේම වතුර අවශ්‍ය වෙනවා. මේ වගේ පුංචි දෙහි බෑයකුත් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන කරපිංච ටික තඹ ගන්න එක. මේ විදියට ලිපේ තියා ගන්න පුළුවන් භාජනයක් අරගෙන මම ඒකට කරපිංච එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් මේක වතුර දාලා ලිපේ තියා ගන්න. ඉතින් විනාඩි 15ක් විතර යනකොට මේක හොඳින් තැම්බෙනවා. මේ තියෙන්නේ තඹගත්තු කරපිංච ටික. මේ විදිහට විනාඩි 5ක් 10ක් විතර නිමෙන්නට හැරලා මේකට මම දෙහි බින්දු කිහිපයක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්නවා. මේක ඔයා භාවිතා කරන්න ඕන රාත්‍රී නිින්දට යාමට පෙර. තවත් දෙයක් තමයි යාළුවනේ මේ ක්‍රම තුනෙන් එකක්වත් බබාලා හම්බෙන්නේ ඉන්න අයවත් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්වත් භාවිතා කරන්න එපා. ඒ වගේම තමයි අවුරුදු 15ට වඩා අඩු දරුවන්ට දිනපතාම මේව පානය කරන්න දෙන්නත් එපා. ඉතින් යාළුවනේ ඔයාලා මේක භාවිතා කරන අතරතුර ආහාර පාලනය කරන්න ඕනේ. ඒ වගේම තමයි තෙල් කෑම අධික පැන් රස කෑම කන එක නවත්තන්න ඕනේ. එතකොට ඔයාට 100% ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ හැම ක්‍රමයෙන්ම. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.